මේකේ පුතේ ඔයාලා මම දැන් පෙන්නපු පින්තූරත් එක්ක තවලියන් ඔස්සු ශ්‍රී ලංකා මේ පොලිසිය අපි ලිව්වා මේ යුද හමුදාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය එකක් ලියමුවා සෞඛ්‍ය සේවා සර් නායක හමුදාව අධ්‍යක්ෂ කාර්යාලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගුවන් හමුදාව ගුවන් හමුදාව වෛද්‍යවරයන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියලා කිව්වේ ඒකේ තමයි පුතේ වෛද්‍යවරු වැඩ කරන්නේ නේද යුදහාමුදාව අර ලිව්වද? එතනත් පුතේ එක පින්තූරයක් අලවන්න. හොඳද? එක පින්තූරයක් අලවන්න. right. ඔන්න නැවතත් පැන්සල් පැත්තකින් තියලා ආගෙන ඉන්න. දැන් අහන්න. දැන් ඔයාලා මේ අනතුරු ගැන අපි දැන් ටිකක් ඔන්න ඉගෙන ගත්තා. නේද? අපට සිදුවිය හැකි අනතුරු නිවසේදී සිදුවිය හැකි අනතුරු ඒ වගේම අනතුරු සිදුවෙන හේතු මොනවද ඒ වගේම අනතුරු වලදී අපට උදව් කරන පුද්ගලයෝ නේද ආයතන කවුරු කියලා දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ දැන් පුතේ මේ මෑත කාලයේ ඒ කියන්නේ මේ ඊයේ පෙරේද මෑත කාලේ කියන්නේ මේ අලුත් මේ තාම මාසයක් දෙකක් තුනක් ඒ වගේ කාලයේදී අවට පරිසරයේ සිදු අනතුරක් ඔයාලට මතකද පරිසරයේ සිදු අනතුරක් ඔන්න දැන් මෑත කාලේ සිදු අනතුරක් ගං වතුර ගැලීම ගං වතුර ගැලීම නේද නායම සිද්ධ වුණා ඔන්න මෑත කාලයේ සිදු වූ අනතුරු දෙකක් සර් අපේ ගෙදරට ගන්න අතුර ගැලුවා ඒක තමයි ගම් අතුර ගැලීම එහෙනම් අපි ගනිමු හොඳයි දැන් අහගෙන ඉන්නකෝ ඉතින් පුතේ මේ ගම් අතුර ගැලීම අපේ ගෙදර පස් කඩන් හේතුණා අහගෙනද හේතුව මොකද්ද මේ ගම් අතුර ගැලීමට ගොඩාක් වැස්සා ඒකත් එක හේතුවක් විතරයි නේද එක හේතුවක් විතරයි දැන් ඔයාලා මේ ගම් අතුර ගැලීම බලන්න එක වර්ණ සිද්ධ වුණේ මේ ගොඩාක් වැස්ස තමයි නමුත් එකපාරටම ජලය ඉක්මනට ඉක්මනට නේද වැඩි වුණා මේකට එක හේතුවක් තියෙනවා ඒ තමයි පුතේ ඔය පහත් බිම් තියෙනවනේ ඒ කියන්නේ කුඹුරු පහත් බිම් නේද වතුර ගලාගෙන යන තැන් තියෙනවනේ අන්න ඒ වගේ තැන් අවහිර වෙලා තියෙන්නේ එහෙම නැත්නම් සමහර වෙලාවට ඔය කුඹුරු එහෙම ගොඩ කරලා පස් දාලා නේද ඒවයි විවිධ ගොඩනැගිලි හදන ඔයාලා දැකලා තියෙනව නේද එතකොට දැන් ඒකේ පස් දාලා කුඹුර පස් දාලා ගොඩ කරාට පස්සේ අර මෙතෙක් කල් කුඹුර හරහා ගලා ගිය වතුර යන්න තැනක් නැති වෙනවා
නේද? එකපාරටම ලොකු ඇස්සක් වැස්සට පස්සේ අර ගොඩාක් වතුර එක රැස් වෙනවා. එතකොට අර යන්න තැනක් නැහැ. සමහරක බෝක්කුවක් දාලා තියෙනවා. ඒ බෝක්කුව මදි. නේද? එකපාරටම ඇස්සක් වැස්සට පස්සේ වතුර ටික යන්න මේ වෙලාව ගොඩාක් ගත වෙනවා. එතකොට ගල් වතුරක් ඇති වෙන පොඩි. නේද? ඕන එක හේතුවක්. නේද? පහන් බීම ගොඩ කිරීම. එහෙම නැත්තම් පහන් බීම හරහා විශාල පාරවල් හදනවා. දැන් ඔය අධිවේගී පාර වගේ එකක් නේද? ඒතකොට පහන් බීම හරහා තමයි අධිවේගී මාර්ග නිර්මාණය. එතකොට ඒවැයි වතුර ඉක්මනට අර වගේ බහලා යන්නේ. එතකොට එකවර වැස්සත් එහෙම වතුර රැඳෙන වැඩි නේද? එතකොට එකපාරට ගම් වතුර ගලන්න පුළුවන්. දැන් අපිට තියෙන එකපාරට ගම් වතුර ගලන ඕනේ නේද? ඉස්සරහන් ටික 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 ටිකනේ ගලන්නේ. දැන් එහෙම නෙවෙයි එකවර ගම් වතුර ගලන. අන්න එහෙනම් එක හේතුවක් ජල මාර්ග අවහිර නේද කරනවා. දැන් වල සමාලලට කරනවා ජල මාර්ග අවහිර වෙන විදිහට කසල දාන කුණු කසල නේද, ඔය ඇලවල් වලට දාන දොලවල් වලට දාන මිදුළු පිහි දාලා ඇලට දාන නේද, කුරු රොඩු ඇලට දොලට දාන. එතකොට එහෙම දැම්මහම වෙන්නේ මොකද්ද? ඒ ඇල මාර්ග අවහිර වෙනවා. එතකොට ගම් වතුර ගලන්න පුළුවන් නේද? ගම් වතුර ගැලීමට එක හේතුවක් ඒක. ඒ වගේම නායෑමක් සිද්ධ වෙනවා. නායෑම් සිද්ධ වෙන්නේ පුතේ ගොඩක් වෙලාවට පස්කණ්ඩි කපන තැන්වල නේද? එහෙම නැත්නම් ගස් කපන තැන්වල. අන්න ඒ වගේ තැන්වල තමයි ඔය නායෑම් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ගස් කඩා වැටෙනවා නේද? මේ ලොකු කණ්ඩියක් කපලා කපලා පස් ගන්න. එතකොට මොකද වෙන්නේ? ඒ පස්කණ්ඩිය ගොඩක් වහිනකොට නේද පහළට එන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් එහෙම වෙනවද නේද? සමහර අය ඉන්නේ එහෙම කපන කන්ති. ඉතින් ගස් කපල දාන. එතකොට එනම් ඔයාලට තේරෙනවද ඔය අනුතුරු හැම එකක්ම සිද්ධ වෙන්න නේද අපේ සමහර වෙලාවට අපි අපේ වැරදි නේද මිනිස්සුන්ගේ වැරදි නිසා තමයි ඔය අනුතුරු සිද්ධ වෙන්නේ. ඒක ඔයාලට තේරෙනව නේද? එහෙනම් ඔයා මෙහෙම කරමු අර පොඩි වැඩක්. හරිද? මෑත කාලයේ සිදු වූ අනතුරක පින්තූරයක් අලවන්න. තේරුණාද? පත්තර වලින් ඔයාලා අලවන්න ඕනේ. පත්තර කියන්නේ ලොකු පත්තර වල ඇති චූටි බබාරි වගේ වැඩ නෙවෙයි. ඒක ලොකු පත්තර. හොඳයි, එහෙනම් ඒක ලියා ගන්න අපි. ඊළඟ පිටුවේ හරි. දැන් මේකට පිටුවක් ගියේ නැහැ නේද? ඔව්, මේ එක මේ ආයතනයක පින්තූරයක් අලවන්න ඉඩ තියනවා. හොඳේ. හරි. ඊට පස්සේ ලියන්න මෑත කාලයේ සිදු වූ අනතුරක පින්තූරය. මෑත කාලයේ මෑත කාලයේ සිදු අනතුරක්. එතකොට ඔයාලා පින්තූරයක් ඕනේ යට අලවන්න. හරිද? හොයන්න බලන්න. සෙට් අඳින්න පුළුවන්ද? අඳින්න බැරි වෙයි නේද? ඒ වගේම අඳින්න බෑ. ඒක හොයලා අලවන්න ඕනේ ඩයර්. ඡාය රූපේ අලවන්න ඉඩ තියන්න. ඉඩ තියලා මේ වගේ ඉඩ තියලා යටින් පොඩි ප්‍රශ්නයකට අපි පිළිතුරක් ලියමු. එම නැ මෙම අනතුර අවම කිරීමට ගතන් හැකි පියවර මොනවාද? තේරුණාද කියන්නේ? මෙමානතුර අවම කිරීමට අවම කරන එක කියන්නේ මොකක්ද පුතේ? ඔව්, අවම කරන එක කියන්නේ අඩු කර ගැනීමට.
මෙම අනතුරෙන් ඒ කියන්නේ සිද්ධ වෙන්න පුළුවන් හානි හොඳද මෙම අනතුර අඩු කිරීමට අවම කිරීමට නේද මේ හානිය අඩු කිරීමට ගත හැකි පියවර මොනවද ඒ කියන්නේ සමහරවිට ඔයාල මෙතන නායයන්ට පිටුරයක් ඇලෙවුවොත් එහෙම මෙතන ඔයාලට කියන්න පුළුවන් ගස් නොකැපීම නේද පස්සක් ඔන්න ඒ වගේ කියන්න පුළුවන් ඔයාලා ගම් වතුරක පින්තූරයක් ඇලෙවුවොත් ගම් වතුරක පින්තූරයක් ඇලෙවුවොත් මෙතන ලියන්න පුළුවන් ජල මාර්ග අවහිර නොකිරීම නේ ඊට පස්සේ පහත් බිම් පොදීම නොකරන දේවල් ලියන්න තේරුණාද නොකිරීම ඔව් කවුද මේ කතා කරන්නේ පැහැදිලිද පුළුවන් නේද ඒකට උත්තර ලියා ගන්න නේද හොඳට කල්පනා කරලා කපිය හැබැයි මෙතන පින්තූරය අලවන්න ඉඩ තියෙන තමයි අපි ඒකට පිටුවක් විතර යාවි මේක ලියන්න නම් පින්තූරය අලවන්න ගොඩක් යාවි මේක ලියන්න නම් රෝන් එක තුනක් යාවි මන්නා දින්න තුල් 10ක් තිබ්බා. මන්නා රූල 11ක් තිබ්බා අඳින්න. සර් ඉවරයි. නාම. ඕනවුන්. පරිසරයේ පොතේ ඉතාලම ලක්ෂණ කියලා ගන්න ඔය කයිනේ අලවන්න කියන්නේ. अकुर अनिवार्य ඒ වගේම මාතෘකා ලියනකොට තරු දාන්න ඕන පාඩම් සම මොන පොතේද කරන්න පරිසරේ ඊට පස්සේ ප්‍රධාන මාතෘකා යටින් පාඩම් පෙන්සලෙන් විදියඳන තියෙනවා දැන් අද ඉරියඳින් එක මාතෘකාවක් තියෙනවා මොකද්ද ආරක්ෂාව හා පරිසර කියන ප්‍රධාන මාතෘකාව නේද ඒක යටින් ඉරක් යනවා තියෙනවා පාඩම් පෙන්සල තරු පාඩම් පෙන්සල වලින් දාන්න अकूर